යුබවාන් අද වීඩියෝයකාපි අරගෙනාවේ සැමියාගේ පෙම්වතාගේ අවධානය නොලැබීම නිසා දුකින් ඉන්න ඒලියන්ටයි. අද ඔයාල ටපි කියල දෙනවා ඔබි සැමියා හෝ පෙම්වතාගේ අවධානය ඇටෙන්ෂන්නක ලබා ගැනීම ගැන ඕනාවට වඩා හිතමින්. ඕවතින් කරකර නිතරම දුකින් ඉන්නේකින් වලකින්න ටිප්ස් හතරක්. හොඳම දේතාමයි මෙ මනෝවිද්‍යාත්මක ටිප්ස් හතර ක්‍රියාත්මක කරනකොට. ඔයාගේ සහකරු සමඟතියන සම්බන්ධතාවයත් සතුරුදායක සහ ආදරණය බවට පත්කර ගැනීමට ඔබට ඉන් හැකිවීමයි. ඒ වගේම අදාපිමේ කතාකරන්න ශක්තිමත් පියවර ඕනෑම කෙනෙකු කෙරෙහි ලේසියෙන්ම ක්‍රියාත්මක කළ හැකි අතර ඔබ දෙදෙන අතර ඇති සම්බන්ධතාවේ ශක්තිමත් කර ගැනීමටත් මින් හැකියාව ලැබඳ. එහෙෙනම් අපි දැම් බලමු ඕනෑවට වඩා හිතන්නේ කරදර වෙන්නේ නැතුව හුගේ සියලුම අවධානය ඔබ කෙරහි ලබාගන්න කොහොමද කියන කාරණය පිළිබඳව. මුලින්ම ඔයා ඔයාගෙන්ම මේ ප්‍රශ්න තිකට උත්තරාහන්න. අංක එක්ක ඔයා නිතරම ඔහු ඔබ ගෙන ොනවද හිතනව ඇත්ත කියලා වරි වෙනවද. ඔයාගෙන ඔහු ගෙහිතේ තියෙන හැඟීම් මොනවද කියලා නිතරම සිතනවද. අංක දෙක ඔයා නිතරම ඔහු මොනදේ කලත් එක විශ්ලේෂණය කරලා බලනවද. ඔයාට තියෙනආදරයකෙන් තහවරු වෙනවද කියලා, නවතවතාවක් හිතනවාද. අංකතුන ඔයාට නිතරම ඔහුට දැනන්නේ හැඟින්නේ කොහොමද කියලා ඔහුගේ අහලා දැනගන්න ඕන කියලා හිතනවාද. එහෙම ඇහුවමද ඔයාගේ හිතට සතුටක් සැනසීමක් ලැබෙන්නේ. අංකහතර සැමියගේ නැත්නම් බෝහිෆරෙන්න්ගේ සෝශල් මීඩියා කකවන්ස්වලට ගිහින් නිතරම බලන්න ඔයාට ඕනි වෙනවද. එහෙමත් නැත්නම් ඔු කාල්ලග්ක මෙසේජස් නිතරම චෙක්කරන්න ඕනි කියලා ඔය වද වෙනද අංක පහ ඔයාට හිතෙනවද ඔයා ආදරය කරන තරම් ඔහු ඔබට ආදරේ නෑ කියලා අංකහය ඔයාට හිතෙනවද වෙන කාන්තාවක් ඔබට වඩා ඔහුට ආකර්ශණීය ලෙස දිස්වෙයි සහ එවැනි කාන්තාවක් සමග ඔහු සම්බන්ධයක් ඇතිකර ගනී කියලා ඉති මේ සඳහන් කළ කිසියම් වූ හේතුවක් නිසා ඔබ දුකින් සිත්තැවලින් කාලයේ ගත කරනවා නම් ඔබේ හිතට මේ මහත් කරදරයක් පමණක් නොවෙයි ඔබේත් ඔහුගේත් සම්බන්ධයට ආරවුල් ගැටුම් වැනි අහිතකර බලපෑම් එල්ල වෙන්නත් මේ හේතුවක් වෙන්න පොළුවන්. සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් ආරම්භයේදී මේ ඉහත සඳහන් කළ ගැටලු ඇතිවීම ඉතාමත් සුලව දෙයක් වගේම තමයි සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් මේ ප්‍රශ්නවලින් එකක් හෝ දෙකක් ගැන අනිවායෙන්ම වරිවෙන්න පුළුවන් ඒකත් ඉතාමත් සාමාන්‍ය දෙයක් නමුත් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නවලින් දෙකකට වඩා වැඩිකරනු කිහිපයක් ගැන ඔබට සිතමින් කල්ගත කරන්න සිදුවෙනව නම් අන්න ඒක ඉතාමත් සැලක යුතු මට්ට මේ වැදගත්තත්ත්යක් එවිට ඔබට ඇතිවෙන්න ශ්‍රෙස් එක සිත්තැවුල සංකාව වගේ ත්‍රිනාාත්මක හැඟීම් පුළුවන් නික්මණින් පාලනය කරගත යුතු වෙනවා. එහෙම නැතිවුණොත් ඔබේ සම්බන්ධතාවය නැවත යහපත්තාතට හරවා ගැනීමට ඇති අවසාන අවස්ථාවද හදිස්සිවීමෙන් කෝපවීමෙන් ඔබ නැති කරගන්නවා වෙන්න පුළුවන්. ඉතිං මෙන්න මේ වෙලා වෙදිත අමයි මේ ටිප්ස් හතර ඔබ ක්‍රියාත්මක කළ යුතු වන්නේ අංක එක නිතර ඇතිවන සාංකාව එහෙමත් නැත්නම් දුක ඔයා වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න. සමහර වෙලාවට ඕනෑවට වඩා කාන්තාවන්කම සැමියා හෝ පෙම්වතා ගැන හිතන්නේ යනවා. හරිට නිකං ඔහු නැතිව ජීවත් වෙන්න බෑවගේ තත්ත්වයකට ඔබ පත්වෙනවා. නිකං හරියට ඔහුට මැබබැයි වෙලා වගේ. ඉතින් තත්ත්වයි මෙහෙම වනාම සමහර අවස්ථාවලදී හුගෙන් පොඩි අත පසුවීමක් සිදුවුණු ගමන්ම ඔබ ගොඩක් දුකට පත්වෙනවා මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමයි පාලනය කර ගත් යුතු තත්වයක් උදාහරණයක් විදියට ඔයාගේ සැමියාන්ට ඔයා කාවල් එකක් ගන්නවා ඔහුට ඒක ආන්ස කරන්න බැරිවෙනවා එතකොට ඔයාගේ හිතට විවිධ ඉන්සිකරටී සැතිවෙන්න පුළුව මොකක් හරි නරක දෙයක් ගැන බයක් ඇතිවෙන්න පුළුවන් ඉතිං ඔයා කරන්නේ නැවත නැවත ඔහුට කාල් කරන එක මෙහෙම එකදිකට කල් මෙසේච් කරලා උත්සා කරනවා ඔහුව කන්ටැක්් කරගන්න. මේ වගේ පොඩි දේවල් වලින් ඕනත් මේ විදියට ඔහුට එකදිකට කාල් කරන එකින් ඔයාට තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා ඔයා හිතනවා. නමුත් මේ හැසිරීම තවත් ඔයාව දුකට කලබලයට පත්කරනෝමිසක් බිසඳමක් ලබා දෙන්නේ නම් නෑ. ඉතින්, ඔයා ක ලියුතුදේතා මයි මේ වගේ වෙලාවක ඔයාට ඇතිවන බය කලබලකාරී ගතිය ඉන්සකිවරීටය එක ඔයාගේ මෝටිවේශන් එක විදිහයට පාවිච්චි කරන එක ඒ කරන්න මෙහෙමයි මුලින්ම ඔහුට අඟවන්න පා ඔයාට හොුණනැඇතුව බෑ නිතර මොහු සමඟ කතා කරකරන්න ඕනෙ වගේ ඔයාගේ අවශ්‍යතාවයන් ඔයාගේ හිතේම ඔයාගේ ලගම ඒ දේවල් තියාගන්න ඊට පස්සේ මෙන්න මේ ඉතිරිපියවර ටික අනුගමනය කරන්න දෙක කලබලවෙන්න ඕනෙ කාලය කලින් තීරණය කරලා තියාගන්න ඔබට කොච්ච රොහුව මිස්සුනත් ඔබට අවශ්‍යවෙලාවට ඔහු ළඟ නැති වුණත් ඔහු කන්ටැට් කරගන්න අමාරුණත් එක පාර ඔයාගේ දුක සංකාව පිට කරන්න කලබලවෙන්නේපා ඒ වෙනුවට ඒ වගේ අවස්ථාවක් කෙළඹනාාම ඔයාමයේ සඳහා පියවරක් ගතියුතු කාලවේලාවක් එහෙමනත් නම් ඩෙඩ්ලයින් එකක් තීරණය කරගන්න උදාහරණයක් විදිහයට අපි හිතමු ඔබේ පෙම්වතා අද දවසටම ඔයාාව කන්ටැට් කරේ නෑ කියලා එතකොට ඔයාට පුළුවන් එකපාර කලබලවෙන්නේ නැතුව හෙට දවසෙත් කතා කළේ නැති වුනොත් ම මෙන්න මේ විදිහ පියවරක් ගන්නම කියලා හිතාගෙන ඒ අතරතුර කාලය ඔයාට වැඩදායක කාරයක් සඳහා යොදවන්න මොකද එහෙම නැතුව ඒ වෙලාවෙදිම ඔහුට කරදර කරන්න ගියොත් කලබෙලවුණොත් ඔයාගේ වටිනාකම ඔහු ඉදිරියේ තව තවත් අඩුවමින් යනවා. අංකතුන සම්මා සතිය එහෙමත් නැත් නම් සිහිය වර්ධනය කරන භාවනා ක්‍රමයක් ටිකෙන් ටික පුරුදු කරන්න සම්මා සතිය ඒක කියන්නේ යහපත් සිහිය දියුණු කර ගැනීම සඳහා වූ භාවනා ක්‍රමයක්. එහෙමක් නැත් නම් මයින් ෆල්නස් මඩිටේෂන් කියලත් බටහිර රටවල්වල මේ හඳුන්වනවා. භාවනා ක්‍රමය අපේ වගේ ආසියාතික රටවල විතරක් නෙමේ. යුරෝපීයේ රටවලත් මුළු ලෝකය පුරාමත්. පසුගේ අවුරුදු කිහිපය පුරාම ඉතාමත් සීක්‍රයෙන් ප්‍රචලිත වුණා. හරියටම එම භාවනාක්‍රම ටිකෙන්ටික පොරුදු කරන්න පුළුවන් වු නොත් ඉන් මානසික සෞඛ්‍ය මෙන්ම ශාරීරික සෞඛ්‍යද වර්ධනය වෙනවා. ඒ වගේම නින්ද අඩුකම පිළිබඳ ගැටලු විසඳීමට විත තෘප්තිමත්භාවය වර්ධනය කර ගැනීමට වැනි දේවල්වලට මනස ටිකෙන් ටික මින් පුහුණු වෙනවා භාවනා ක්‍රමයක් පුරුදු කරනකොට මනස හරිම පැහැදිලි ඒ වගේම තමයි මනස සංසුන් කරවීමටත් එය මැනවින් උපකාරී වෙනවා අංගහතර ව්‍යයාම කිරීම ව්‍යයාම කිරීමෙන් හැඩැති සිරුලක් ලැබෙනවා විතරක් නෙමේ ආත්ම විශ්වාසයකුත් ලැබෙනවා. ඉතින් සැමියහරි පෙෙන්බතා හරි ගැනම හිතහිත හිතින් දුර්වැලවෙන්න නැතුව. ප්‍රශ්න ගැනම හිතන්නේ නැතුව. වි්‍යායාම ටිකක් කරලා නීරෝගීව මෙන්ම ලස්සනට ආත්ම විශ්වාසයෙන් යුතු ජීවිතයට මුහුණ දෙන්න පුොරුදනාම ඔයගේ පෙම්බතා හෝ සැමියා නිකන්ම ඔයාට අවධානය දෙන්න පටන් ගනිේ. ඉතින් යහපත් සතුරුදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍යය තවත්කරුණු දැනගැනීමට මේ වීඩියල්ක ලයික් කරලා ඩවයිස් ලංකා ශැනල්ල එක සබස්්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි?